ਤੁਸੀਂ ਹੈਡ ਦੇਖੇ ਇੱਥੇ ਹਿੱਸਾ ਤੇ ਪਾਸਲਾ ਪਾਸਰ ਮੱਧ ਮਹਾਵਿਦਿਆਲਾ ਤੇ ਅਨ ਨਿਯਮਿਤ ਲੋਕ ਸਟਹਨ ਮੈਂ ਹੋਇਆ ਗੱਤਾ ਇੱਕ ਤੀਨਵਾ ਇੱਥੇ ਜਨ ਹਿੱਸਾ ਹਿੱਸਾ ਤੇ ਪਾਸਲਾ ਜਾਣਾ ਕੇਲ ਨਮਸੀ ਆਟੇ ਇਹ ਸਕੂਲੇ ਇੱਕ ਲੋਕ ਸਟਹਨਕ ਤੀਨਵਾ ਸਿਆਸੁ ਸਹ ਸਿਯ ਦੋਰਿਸ ਕਿਨ ਦਿਨਾ ਖਾਂਸਾ ਬੀ ਅਸੂਏ ਮਨਿਸਾ ਵੇਵਲ ਪਾਰ 12 ਬੈਗਿੰਗ ਨਡੂ ਅਮ ਕਲਾ ਕੇਲ ਦੈਂ ਇਹ ਕਿਹਾ 1908 ਵੇਨ ਕੋਟਾ ගංජ ගහන කොල්ලෝ සිඹරනඩු හිටියා මං විහිළුවට වගේ එච්චෙම්ට කිව්වා එච්චෙම් ඔයාගේ ලොක්සරහනක් තියෙනවා මෙහෙමයි ඒක මෙහෙමයි කියලා ඒක බොරු ඒක එහෙම එකක් නෙමෙයි එච්චෙම් හරිම අහිංසාවාදී හරිම අහිංසක අකුටිල මිත්‍රයා ඔහු හරිම මේ අන්තරවර්තී මිනිසෙක් ඇතුළට නැමුණු හිතක් විදිච්ච මිනිසෙක් මම 90 ඉඳලා කොළඹ සේවයට ආවට පස්සේ මම මාකොල පැත්තේ බෝඩිමක ඉන්නේ මහරහ 12ට විතර ඉච්ච මට කතා කරනවා කතා කරලා මට කියනවා රත්නේ මම දිවි නසා ගන්නවා මං කලබල වෙනවා මගේ රියදුරු අවදි කරගෙන මං වහාම පිටත් වෙලා එනවා එනකොට සාලේ මැද්දේ මේ මිනිහා hina වී බිබි ඉන්නවා එහෙම චරිතයක් එයා හරි ප්‍රියවාදී සංග්‍රහශීලී මිනිසෙක් එච්චෙම් මං විශ්වාස කරන ඉතින් රෝහණ මේ රටේ නාදීශ්වරයා හැටියට අපි පිළිගන්නවා ඕන ඉස්සරහ කියන්නේ කිම්ටු තාලේ කියන තාලේට කිම්ටු කියන මේ 68 වලට එච්.එම්. තරම් මధుර විස්තෘත තනු නිර්මාණය කරපු වෙන කිසිම සංගීතඥයෙක් නැහැ කියලායි රෝහණ මාතිකෙක් වෙනවා ඇති. එච්.එම්. හරිම දක්ෂය. සමග්‍රහය පිටට දාලා සමග්‍රහයෙන් පටන් ගන්න ඕන මේ තනුව මෙහෙමයි කරන්න ඕන කියලා එච්.එම්. දැනගෙන හිටියා. එච්.එම්.ට ලොකු ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් තිබුණ නැහැ සමයි. එච්.එම්.ට හොඳ මිනිස්සෙක් හොඳ මිනිස් ඉවක් තිබුණා. ඔහුගේ අතපත් වෙන සියලු රචනා කේවල බලලා ඔහු නිර්ණය කරනවා මේක තමයි මේකට ගැළපෙන හොඳම තනුව කියලා. ඔබ හිතන්න එච්.එම්. මහා දුෂ්කර ක්‍රියා කරනවා. පස්සර සෙන්ට්‍රල් එකෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍ය පෙළ අසමත් වෙලා ඔහු සියඹලාණ්ඩු වල ලියුම් බෙදනවා. ගස් ඉරනවා. වෘත කඳාණක් හැප්පෙනවා. ඉරන අඩියකට හැමෙන සත 60යි උට හැම වෙන අඩියකට. ඔහු ගංජ වවනවා, කංස වවනවා. මහියංගනේ ගිහිල්ලා ගොවි හමුදාවේ වැඩ කරනවා. ඒ ඔක්කොම එක එච්.එම්. කියන්නේ මැක්සිම් ගෝකි වගේ මිනිහෙක් කියලා මම විශ්වාස කරනවා. ගෝකි ජීවිතය ගැන ගත්තේ සමාජයෙන්. එච්.එම්. උත් එහෙමයි. එච්.එම්. එහෙමයි. සමාජයෙන් ජීවිතය ගැන ගත්ත මිනිසෙක්. ඌට පුළුවන් වෙන්නේ නැහැ එහෙම නැතුව. ඔහු ලුණුගල පතල් කම්කරුවෙකුට වැඩ කරලා ඉඳලා ඌට ඔබර්රම සඳකිරණ පිටපත ලැබුණට පස්සේ ලුණගල තානාමයට ඇවිල්ලා මේකට මේ තරම් මధుර තනුවක් යොදලා ඔබයි රම්ම්‍ය සඳකිරණ ඝන අන්ධකාරේ මහා චරාහි රත්‍රියන්නේ ඔබයි රම්ම්‍ය සඳකිරණ ඝන අන්ධකාරේ මේ ඝන අන්ධකාර රාත්‍රියේ තාරකා සඳ එළියක් ප්‍රේමයේ ගිම්හාන සමයක තාරකා එළියක් ප්‍රේමයේ ජීවිතේ කොච්චර වටිනවද අපි ජීවත් වෙන්න ඕනේ අපට ආදරයෙන් කවුරු හරි ඉන්න නිසා ජීවත් වෙන්න ඕනේ ඒ මధుර තනුව පිරී එන්නේ ඔහුගේ ජීවිතයේ දුක් විඳ පතලෙන් නැගිටලා ගොඩ වෙලා ඇවිල්ලා ලුණුගම ලුණුගල තානායමේදී මේ ස්වර ප්‍රස්ථාර වලට මුසු කරන හඬත් එක්ක